ඉන්නවනම් පේනවා. එදකන් දැන්නේ. Good morning. කොහමද? කොහරි යන්නද? යන්න නෙමෙයි මේ හැමෝම ගොඩක් කට්ටි වෙලාවක වෙලාවට ඉන්න නෝකල් වෙලාවට මම වනේ ඒක නේද? අපි වෙලාවට කලින් එන්නේ හේතුවයි. කොහොමද ඉතින් මේ මොකද මේ ෆෝන් එකත් ඔබ මොකද කරන්න කල්පනා කරන්නේ? මම ටෙලි නාට්‍ය චිත්‍රපට වේදිකා නාට්‍යයේ විවිධ ආරාධනා දෙනවා ඉතින් ඒවා. ඉදිරි හිටියත් ඒවම තමයි කල්පනා. ඔව් මේ නුඹට ටච් ෆෝන් එකක් කරන් දුන්නා ඉතින් ඒක දැන් ඒකත් ඉගෙන ගන්න ඕනේ වෙනම. ඒකට දෙනු ක්ලාස් එකකට යනවා. ක්ලාස් එකේ නම් මේක ඔබනේ වනේ මේ මෙන්න මේ මම ප්‍රශ්න දිනවා. දැන් මේවා ඒකත් අධ්‍යයනය කරන්නේ. හොඳයි අපි අද දවසේ මගේ හතර මායමෙන් ආවේ කුමාර තිරිමාදුර කියන රංගන ශිල්පියා ගෙදර අපි කොහෙටද ආවේ කියලා බලන් ඉන්න ඇයිද කිව්වේ. මෙහෙ මගේ ගේ තියෙන්නේ. මහරගම් පිළියන්තර පාරේ. පිළියන්තර පාරේ. ඔයාද මල් ගන්න තියන ලස්සනයි. ඔව් ලස්සනයි. මම නම් මත්ත මේව මල් ලවන්න වෙලාවක් තිබුණා නම් මොනවා කරන්න බැරිද මේවා කියන. ඇත්තටම වෙලාවක් නැද්ද? නැහැ ඉතින් මේ අපේ බිරින්දේගේ වැඩ තමයි ඉතින්. ඇත්තටම ලස්සන ගෙදරක් තියනවා නේ. අපි ඉතින් අතුරටත් ගිහිල්ලා බලමු. හරි ධුවරේ. ජනතාවට ලබා දෙන්න තමයි හදන්නේ. මගේ හතර මායමින් සාමාන්‍යයෙන් අපි මේ කතා කරන්නේ ගේ ගැ. හැබැයි ඉතින් ගේ ගැන කතා කරන්නේ කොහොමද මෙච්චර දක්ෂ රංගන ශිල්පියෙක් මෙච්චර දක්ෂ ගායකයෙක් ඉන්නද අපි කතා කරන චිත්‍රපටි ගැන නේද? මේ දවස්වලත් අලුත් චිත්‍රපටයක් తీරගත වෙනවා. ලැන්ටින් සිංහ. මේ මගේ තන්නාරති ළඟා චිත්‍රපටයෙන් පස්සේ සරත් කුද්ලාගම තව චිත්‍රපටි පිටපත් දෙයක් ලිව්වා. දැන් කවුද ගෙදර ඉන්නේ මේ වෙලාවේ? තුලසි. එන්න එන්න එන්න. මම බැලුවා ගෙදර කවුරුත් නැන්ද කියලා. Good morning. ඉතින් කියනවා මේ අයියා නම් කොහෙන්ද එයා ගෙදර මල් වවනවා කිව්වා. ගේ හස්පස් කරනවා කිව්වා. ඇත්තද? මොකක් කරන්නේ? කරන්නේ නැහැ. ඇත්තද? එහෙමද? සාමාන්‍යයෙන් ඇයි මේ කාන්තාව විතරද ගෙදර වැඩ කරන්න ඕනේ? එහෙම නීතියක් නැහැ. නැහැ ඉතින් මේම අපි මොනවා කරත් ඇත්තදින් ගෙදර බඩුවක් ඔය පුටුව තන තිබුණා ඔය වෙන විදියට තියන්න කියන. ඊට පස්සේ ඒක ඒගොල්ලෝ මොකද කරගන්න දින අපි අත අකුලකෝ ඉන්නවා. ගෙදර වැඩ කටයුතු ගැන කතා කරනකොට වඩා අයියාගෙන මොනවද කියන්නේ? සහයෝගයක් ලැබෙනවද ගෙදර වැඩ කටයුතු වල? කිසිම සහයෝගයක් ලැබෙන්නේ නැහැ. වැඩ කටයුතු වලට නම් යාගෙන් සහයෝගයක් ලැබෙන්නේ නැහැ. ඉන්න දවසෙ නම් මාත් එක්ක කඩේ එහෙම යනවා. ඉතින් යාගෙන් මේ දවස්වල සින්දුවක් නම් කරගෙන ඉතින් ගෙදර ඉතින් සින්දු දාගෙන මේ ටික යහනවා. දැන් මේ අපිට කියනකෝ දැන් මේ ෆර්නිචර්ස් ගන්නේ ඉතින් එතකොට මේ ගෙදර සමනේ කලර් කරන ඒවා කලර් වොෂ් කරන මේ දේවල් වලත් ඔයාගේ කිසිම සම්බන්ධයක් නැහැ. මේ දේවල් වලට දරුවෝ සහ වයිෆ් කේ කැමැත්ත අනුව විතරද? ඉතින් මගේ නම් මේ ගේ සම්පූර්ණයෙන් මම මේ ඉඩම හොයන්න උත්සාහ කළා. හරි මහසුනා ඉඩමක් හොයන්න තැන්දාම අන්තිමට බැරිමල මෙතන තමයි මම මෙතන ඉඳන් මම ඉඩම හොයන්නේ නැහැ කියලා කිව්වා. ඉතින් ඉඩම විතර දුන්නා. ඉතින් මේ ඔක්කොම මෙයාට ඕන දේ හදාගත්තා. ඉතින් මට ප්‍රශ්නයක් නැහැ. කොහොමද කොහොමද ඉඩම ගන්න පාට මේවා තියෙන ඔක්කොම මේ දරුවෝ ඉතුරු කරගන්න. ඔව් 2011 වර්ෂයේදී නේද අපි අවුරුද්දේ අවුරුද්ද මගේ ගියාගේ හදාගන්න. පදිංචි වුණේ නම් 2013. දැන් මේක තට්ටු දෙකට හදන්න කැමති වෙන තක්කද කොහොමද? මම නම් ආසනේ තනි තට්ටුවේ ගියකට. ඉතින් අයියා නම් ඉතින් ආසෝනා ඉතින් එන්සෙ හැදුවා. හරි. දැන් ලස්සන ගෙදරක් තියෙනවා. ලස්සන වයිෆ් කෙනෙකුත් තියෙනවා. අපි තව චුට්ටක් කැමුකු. ගේ ඇතුළට යන්න. යන්න. ඉතින් ලස්සනනේ. ලස්සන කෝට්ටල් එක. මේකටවත් ඔයගෙ කිසිම සහයෝගයක් නැහැ. මේක ඉතින් මේ අපෝ සම්පූර්ණවගේ සාධු මම තමයි ගත්තේ කියලා මේ බුදු පිළිමේ ගන්න සම මේ ගල් වුණත් ඉතින් එයා මම කියන්නේ අතර ලස්ස නැහැ නේද? නෑ නේද? එයා ඉතින් පොඩි ගල් දාලා කොහොම කොහොමද ඉතින් මෙතන හරි ආසාවෙන් අපි හදාගත්තා ඒ තරයි. ඉතින් මේ 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 කියනකයි දැන් සාමාන්‍යයෙන් ගයක් දැන් ගෙවල් හදන අය කොච්චර සමෝගෙම හිතේ ලොකු හිණයක් තියෙනවා නේ ගයක් හදර එක ගැන. දැන් ඔයාලත් මම හිතන්නේ කාලයක් තිස්සේ පෙරම්පුරලා නේ මේ වගේ හදන්න ඉන්න කෙනෙකුට මොන වගේ පණිවිඩයක්ද දෙන්න තියෙනවට? හදන්න බලාපොරොත්තු වෙන ඉන්න කෙනෙක්ට හදන්න ආසාවෙන් ඉන්න කෙනෙක්ට මොන වගේ අදහසක්ද දෙන්නේ? මට දැනෙන එක මේගොල්ලෝ ගෙවල් දුර හදගත්තට පස්සේ උඩ තට්ටුවට යන්න හරිය පොර වෙනවා. තට්ටු දෙක හදාගත්තට පස්සේ එක අතකට මේ පුළුවන් නම් තන තට්ටු වෙන අවස්ථාවම හොඳ මොකද 2000ක් කරනකොට අර අපිට වයස දැනවා කියලා
මාස ගන්නෑ සවන වදන උඩ දත්තුට නගින්න බයින්න අපි අට එක කාමරෙන් හදන කුඩම කාමරට ගහලා එන්න ගොඩක් කාලකට තට්ටු දෙක කියන එක පරණයට බැස්ස උඩ නගින්න ටිකක් මුල් කාලේ ආසයි අපි කම්මැලි බැස්සොත් බැස්ස නැ උඩ රායි නැගුවොත් නැග ගෙදරින්නකට සාමාන්‍යයෙන් මොනවද මේ වැඩිපුරම කන්න කැමති ඔයාගෙන කැමති මොන වගේ දේවල්? එහෙම නේද අපි මොනවද දෙයක් කනවා? හදනවා පොල් සම්බෝලයක් ගන්න විදිහ මගෙන් අහන්න එපා. හරි හරි නම් පොල් සම්බෝල ඉතින් අපිට කන්න වෙලාවක් නැහැ නේද? දැන් අපි යන්නත් උරේ තටින් අපි ඊට කලින් කොහෙටද දැන් උඩට යන්නේ? යන් උඩ තට්ටු වෙන්න. මගේ තියෙන වාඩි හොල සෝනියස්ටි අපේනට බලවයි. අපේ සනුහරි නම ඉහලින්ම සටහන් කළ අපේම ආදරණීය සගයා මේ මගේ ඉස්කෝලේ ගුඩ් බෑමේ අපි අක්ෂරදී අපි රැට කාඩ් ගහන කැරම් ගහන තරම් ගුඩ් බෑම කියලා කියන්නේ. ඒක ගුඩ් බෑමේ ආයෙත් දුන්නේ. බැලුම් දාලා නෝටේ. කොහෙද නෑ. ලස්සන එක නෑ වට ඔස්සාදී. දැන් මේ විවාහ වුණේ එතකොට කොයි කාලෙද? වාහ් දර්ශදා නනු එක අනු දෙක අනු දෙක සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට ගෙවල් හදද්දි දැන් හැමෝගෙම අදහස් ගන්නවානේ. දැන් ඔයාගේ අදහස් ගන්නෙත් නැද්ද? අදහස් අහලා වැඩක් නැද්ද? නෑ, මගේ අදහස් ගත්තා. මේ අපිට හද ඉංජිනේර කෙනෙක් කමල ප්‍රසද්ද කියලා. එයා ගොඩක් කටගෙන මේ ඉදම 10ක ප්‍රමාණය. ඉච්චර කොහොමද කරන්නේ? සැලසුම් සහගත එයා හැදුවා ඒක. ඉතින් එයාට ඉඩ කඩ දීලා අපිටින් බලන් හිටියේ මේ ඉතුමයි අය කාර්යය. අපිට ලස්සන කොමරි නිවසක් ඉදි කරා. ඉදි කරා. හරි, එහෙනම් මගේ හතරමයි මෙන් අපිට දැන් යන්න වෙලාව ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ලස්සන තැනකට තමයි ආවේ. ඒ නිසා අපි මේ ඔයා ඉතින් රංගන ශිල්පී රංගන ගැන ආයි අහන්න දෙයක්ුත් නැහැ, කතා කරන්න දෙයක්ුත් නැහැ. දැන් අපිට මේ සින්දුවක් අහන්න ඕනේ. ඊට කලින් මට කියන්න මොනවද ඉස්සරහදී වැඩ තියෙන්නේ කරන්න? ෆිල්ම් සේම ළඟ දිනවද? ආටක නාටක වල අපිට දකින්න ලැබෙනවා. දකින්න හම්බෙනවා. ඔයගොල්ලන්ගේ සටක පොත තියෙනවා. තව නාලිකාවලින් දෙන්නේ නාට්‍ය යනවා. ඉතින් වේදිකා නාට්‍ය ටික යනවා බල්ලොත් එක්ක බෑ. කොකෝ නාරි බුරති දෙවියොත් දන්නේ මල්ලොඩම් මනුෂ්‍ය චරිතය හොරුවරම් ලබන අවුරුදු අප්‍රේල් මේ ඇමරිකා කැනඩා සංචාරයක් තියෙනවා. වත්තල ගියා විත්මාරගම කුමා කියලා තමයි ගීත ටික දාලා ගීතයක් විෂුවල් කරලා ඒකට මේ කෙනෙක් හොයන මෙන්න මේ සින්දුව. දඟරවානේ කම්බි වගේ අඟර දඟර දාගෙන මොනර පෙටි කිය වාගේ මයුර තාන තම් දෙන හතර අතට කරක කරක හැම නෙතටම රිංගන
මහරගම දිහඹ වුණේ මේ උඩැක්කි කෝලමනේ මහරගම දිහඹ වුණේ මේ උඩැක්කි කෝලම කන්දනේ වා මට කිව්වා වගේ නිකමට අත විවතර කරෙත් නෑ ඒක ඔය එම කරා මාදී හොඳයි හරි එහෙනම් මේ අපි යන්න ඉතින් බොහොම ස්තුතියි අද දවසේ වාගේ කාර්යබහුල වෙලා ගොඩක් වැඩ කටයුතු තියෙන කෙනෙක් විදිහට රාජකාරී තියෙන කෙනෙක් විදිහට අපිත් එක්ක හැමෝමත් එක්ක මගේ හතරමයිමෙන් අද දවසේ මේ ලබදුණු කාලයට බොහොම ස්තුතියි ස්තුති කිදුවෙන් වැඩක් කතා කරන්න බෑ කියන්නේ බෑ එහෙනම් අපි ගිහිල්ලා එන්න ආයෙත් ලබන සතියේ හැම වෙලේම බලාපොරොත්තු වෙන තමයි සමගන්නේ හැමදාම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා